ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම් පොළ පරිශ්‍රයේදී. බයිබලයේ සඳහන් වන ආකාරයට දේව රාජ්‍යයේ ජාතිහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදා ගන්නෝය. ඔහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව අවි ඔසවන්නේවත් යුද්ධ කරන්නේවත් නැත. පසුගිය කාලය තුළ මධ්‍යම පන්තියේ බොහෝ දෙනෙක් දරිද්‍රතා කොටසට වැටී ඇත. ආදායම් විෂමතාවය සහ ඇති නැති පරතරය, බොහෝ පුළුල්ලිම නිසා මතු ඇති සමාජ අසමානතාවයන් අවම කිරීම සඳහා සුදුසු ලෙස බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතුය. ඒ අතර කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ධීවර ශේෂ්ත්‍රය යනාදියෙහි ආයෝජන දිරිගන්වන උපාය මාර්ගීය ලෙස සිදු කළ යුතු ඇත. පක්ෂ දේශපාලනය තුළ නිර්මාණය කළ පවුල් හවුල් සහ ගජමිතුරු පාලනය මෙරට ජනතාවට සාපයක් වී ඇති බව පසුගිය වසර කීපයේදී ජනතාව තේරුම් ගත්තේය. රට නිවැරදි දිසානති හරහා සංවර්ධිත රටක් බවට පත්කොට ජනතාවට සුවදායක ලෙස ජීවත්වීමට සුදුසු ස්ථානයක් කිරීමට නම් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. ඊට සියලු දෙනාම අනුගත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ තිබූ විශ්වාසය නැවත ගොඩනැගිය යුතුය. උස් පහත් ભેදයකින් තොරව නීතිය සමව ක්‍රියාත්මක කරන තෙක් රට වැටී ඇති අගාධයෙන් ගොඩගත නොහැක. ප්‍රශස්ත දේ නිරතුරුවම සේවනය කිරීමත්, සදාචාර විරෝධී ක්‍රියාවන්ගෙන් ඈත්ව ජීවත් වීමත්, පැහැදිලි දර්ශනයකින් යුක්තව කටයුතු කිරීමත් විචක්ෂණශීලී නායකයාගේ ස්වභාවය විය යුතු බව මහාභාරත කාව්‍යයේ පවසයි. පක්ෂ පාටමත පිහිටා බලයගත් තට්ටුමාරු පාලකයන් ජනතාවගෙන් සොරාගත් දෙයින් සොච්චමක් මැතිවරණවලදී ජනතාවට බෙදා දෙවිම්. තවත් කාලයක් රට මංකොල්ල කෑමට නැවතත් ජනවරමක් ලබා ගැනීම නිසාම මංකොලොත් කළ රට නැවත ගොඩනැගීම සඳහා නවමු මානයක් දෙස අපි පිය නගමු. භෞතික අවශ්‍යතා මෙන්ම මානසික අධ්‍යාත්මික අවශ්‍යතා තුලනය කරගත් සාර්ව ආර්ථික සමතුලිතය නිර්මාණය කරන සමාජ ක්‍රමයක් සැකසිය යුතු අතර එය සාකල්ලයෙන්ම දැහැමි නිවහල් සමාජයක් විය යුතුය. දැහැමි රටක් නිවහල් හෙටක් මෙන්ම හරිත දේශයක් නවමු මානයක් වෙත මේ රට මෙහෙවීමේලා මාහට ඔබ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකර දහඩිය වගුරන පියෙකු විය හැකිය. රටක පාලකයා සිය වැසියන් දරුවන්සේ රැකබලාගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මාදරන උත්සාහයට ඔබගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන බව මම විශ්වාස කරමි. භගවත් ගීතාව පවසන්නේ කුලගෝත්‍ර වශයෙන් හෝ උසස් පහත් වශයෙන් හෝ වෙන්කොට නොසලකා සියල්ලන්ට සමදර්ශනයෙන් සේවය කිරීම හා මෛත්‍රිය කිරීම නායකයෙකුගේ කාර්ය බවයි. පාලකයෙකුගේ ප්‍රමුඛ කර්තව්‍ය විය යුත්තේ තමා යටතේ සිටින සියලු පුරවැසියන්ට සර්ව සාධාරණයේ ඉටු කිරීම යන කුරාන් පාඨයද මම සිහිපත් කරමි. දැහැමි රටක් නිවහල් හෙටක් හරිත දේශයක් නවමු මානයක් අපි සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරගත යුතුව ඇත. එය මෙහෙවීමේලා මම පෙරගමන් කරුවකු වීමට සූදානම්ය. භාරතයේ අශෝක අධිරාජ්‍යා විසින් ස්ථාපනය කරන ලද ටැම් ලිපියක සඳහන් වන සවේ මුනිසා ප්‍රජා පාලි පාඨයෙන් කියවන පරිදි රටක පාලකයා සිය රටවැසියන් දරුවන්සේ රැකබලාගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මාදරන උත්සාහයට ඔබගේ පූර්ණ ආශිර්වාදය බලාපොරොත්තු වෙමි.
දෙදස් විසි අතර ජනාධිපතිවරණය යනු අප සැමගේ අනාගත ඉරණම තීන්දු කරන හැරවුම් ලක්ෂය වෙනු ඇත. ඔබගේ ඡන්දය මාතෘභූමියේ පැවැත්ම හෝ වෙනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයන්ට බාරදී ඔබ බලා සිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදා වී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරෙකුටවත් විසින් නොව ඔබ විසින්මය. ඊට සූදානම් වන්න මා මෙම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේත් ශ්‍රී ලංකා ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය. සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා. අද දින 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවට කෙටි දැනුම් දීමක් තුළ සහභාගී වුණ අපගේ සියලුම මාධ්‍ය සහෘදයන්ට සහ මාධ්‍ය ආයතනවලට මාගේ ගෞරවය සහ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් හෝ ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය නම් ඔබට ඒ සඳහා මේ අවස්ථාව මම ඉඩහසර විවෘත කරනවා.